කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද ආයුබෝවන් අපි නරඹන ශ්‍රවණය කරන පැවිදි උතුමන්ට මෙන්ම ගිහි බවතුන් වන ඔබ හැම දෙනාටමත් අපි සුපුරුදු ලෙසින් පළමු කොට සෙත්පතා ආශිර්වාද කරනවා ඔබ හැම දෙනාටම උතුම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත අපරිමිත මහා ගුණ බලයෙන්ද ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේලාගේ විජයශ්‍රී ජයසිරි මහා බෝධීන් වහන්සේලාගේ ද්‍රෝණියක් මුනි ධාතු නිදාපිත උතුම් රත්නමාලී මහා සේරජන් වහන්සේගේ අනන්ත අපරිමිත ගුණානුභව බලයෙන් ඔබ සෑම සුළු දෙනා කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා ඔබ හැම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සැපවත් වෙත්වා කියලා අපි සෙත්පතමින් ආශිර්වාද කරනවා සදහවතුනි අද බදාදා දවස 2020 වසරේ ජුනි මාස 3 වෙනිදා අපි අදත් මේ විදිහට සූදානම් වෙන්නේ උතුම් බුදුරජාන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් තවත් ලක්ෂණ කීපයක් පිළිබඳව ඔබ වෙත ගෙනහැර දක්වන්නටයි. පිනතුනි මේ විදිහට අපි මේ බුදුරජාන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව එකින් එක දැනගෙන ගන්නකොට ඔබේ සුතමේ ඥාණය ඔබේ දහම් දැනුම වඩා වර්ධනය වෙනවා. දහම් දැනුම කියලා කියන්නේ නාථ කරන ධර්මයක්. ඔබව අනාථයෙක් නොකරන ඔබව සනාතන ආරක්ෂකයෙක් බවට පත් කරන කාරණයක් තමයි දහම් දැනුම සුතේ කියලා කියන්නේ. ඉතින් ඔබ මේ ධර්ම කාරණා ඉතා හොඳින් අහන්නට ඕනේ. ධාරණය කරගන්නටත් ඕනේ. මෙම උතුම් ධර්ම කාරණා වචනෙන් ප්‍රගුණ කරගන්නටත් ඔබ මහන්සි වෙන්නට ඕනේ. මෙම ධර්ම කාරණා යලි යලි නුවණින් විමසන්නටත් ඕනේ. ඒ වගේම මෙම ධර්ම කාරණා වල තියෙන සැබෑම අරුත ඔබ දෘෂ්ටියකට නොපැමිණ සම්මාදිට්ඨිය තුලින් තේරුම් ගන්නා කෙනෙක් බවටත් පත්වන්නට ඕනේ. ඇති අදත් අපි මේ විදිහට ආරම්භ කරන්නේ ප්‍රඥාවී වැඩසටහන කතන්සු ලබතේ පඤ්ඤා. ඒ පිණිස අදත් අපගේ ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වැඩ සිටින කොළඹහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාතජාලයේ ගරු සභාපති අපගේද ඔබගේද කල්යාණ මිත්‍රයන් වහන්සේ වන පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේව සාදු නාදරන්වා නමස්කාර පූර්කව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද අපිට මහා පුරුෂ ලක්ෂණයන් හතරක් පිළිබඳව කතා කරන්නට තිබෙනවා. ඉතින් අපි කෙලින්ම ස්වාමීන් වහන්සේ මාතෘකාවට යොමු වෙමු. අද අපිට කතා කරන්න තියෙන ස්වාමීන් වහන්සේ 26 වන 27 වන 28 වන සහ 29 වන කියන මහා පුරුෂ ලක්ෂණ හතර පිළිබඳවයි. අපි මුලින්ම කතා කරමු ස්වාමීන් වහන්සේ 26 සහ 27 වන කියන ලක්ෂණ දෙක අවසරයි. 44 දන්තෝච හෝති අවිරල දන්තෝච 40ක් දත් ඇත්තේද වෙයි දත් අතර විවර නැත්තේද වෙයි. අපි ඒ ගැන කතා කරමු නායක ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කැලණියජි ස්වාමීන් වහන්සේ සීපත් කළා වගේ අද අපි කතා කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී කාය සම්පත්‍ය තුල පිහිටිය ඉතාම වැදගත් තාම විරල විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ නමකටම පිහිටන මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව එයින් 26 වන ලක්ෂණය තමයි එතකොට 44 දන්තෝච හෝති කියලා කියන්නේ. ඒ වගේම 27 වන මහා පුරුෂ ලක්ෂණය තමයි අවිරල දන්තෝච හෝති කියලා කියන්නේ. එතකොට 44 දන්තෝච කියලා කියන්නේ 40ක් දන්තයන් දත්
බුදුරජාණන් වහන්සේට පිටා තිබෙනවා. එතකොට උඩු ඇන්දේ සහ යටි ඇන්දේ කියලා කියන ඇඳි දෙකේම 20 20 ඒ විදිහට දන්තයන් පිටලා තියෙනවා. ඒ වගේම මේ දත් අතර හිඩස් පිටලා නැහැ. එහෙම නැත්නම් විවර කිසිම ආකාරයකින් පිටලා නැහැ. ඉතින් ඉදිකට තුඩක තරම්වත් ඒ විදිහට විවරයන් පිටලා නැහැ. ඒ කාරණා දෙක තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඉතින් මේ ලක්ෂණ දෙකම බුදුරජාණන් වහන්සේට පිටිටන්නට පූර්වාත්මභාවයන් වල සිද්ධ කරගත්ත කුසල කර්මයන් පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. මහණෙනි යම් හේකින් තථාගත තෙමේ පූර්ව ජාතේහිදී පූර්ව භවයේදී පූර්වේහි සිටිතන්හි පූර්වේහි මනුෂ්‍ය වූයේම මනුෂ්‍යාත් භාවයක් ලැබල සිටියේදීම මේ විදිහේ පිංකම් සිද්ධ කළා තියෙනවා. ඒ තමයි කේලම් කීමේ කීම අත්හැර කේලම් කීමෙන් වැළකුණේ විය. මෙතනින් අසා මොවුන් බිඳවීම පිණිස එතන නොකියන්නේ විය. එතනින් අසා ඔවුන් බිඳවීම පිණිස මෙතන නොකියන්නේ විය. ඒ වගේම මෙසේ බිඳී සිටින ඔවුන් සමගි කරන්නේ විය. සමගි ඌවන්ගේ වඩා සමගියටම අනුබල දෙන්නේ විය. සමගියෙහි සිටියේය. සිටියේ සමගියෙහි ඇලුනේ. සමගියෙහි සතුටු ඌයේ. සමගියේ ඇතිවන වශන කියන්නේ හේ ඒ කර්මය කළ බැවින් නැවත නැවත කළ බැවින් ඉතා බලවත්ව කළ බැවින් බොහෝ කළ බැවින් කයිමිදී මරණින් මතු සුගතිනම්මෝ දෙව්ලෝපන්නේ වෙයි. එයින් චුතව මේ මිනිස් බවට පැමිණියේම මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම් සතෙසක් වූ දක් ඇත්තේය. ඒ අතර විවර සහිත වූ එවිදට විවර රහිත වූ එවිදට දත් පිහිටලා තිබෙනවා නේ ස්වාමිනාස. එහෙමයි ස්වාමිනාස. අවශ්‍ය සඳහන් කරන්නේ එතකොට මේ කේලාම් නොකීම හේතු කරගෙන තමයි ඒ මහා පුරුෂ ලක්ෂණයන් දෙක උන්වහන්සේට ලැබිලා තිබෙන්නේ. එහෙමයි. ඊස්ස මෙහිදී මට මතක් වෙනවා මේ දත් 40ක් කියලා කිව්වට පස්සේ නරසීහ ගාතාවල තියෙනවනේ වීසති වීසති සේත සුදන්තෝ කියලා. එහෙම සමහරවිට. ඒතර උඩු ඇන්දේ දත් 20යි යටි ඇන්දේ දත් 20යි. එහෙමයි. සාමාන්‍යයෙන් ස්වාමීන සාමාන්‍ය මිනිස්සෙකුගේ උඩු ඇන්දේ දත් 16යි යටි ඇන්දේ දත් 16යි ආදි වශයෙන් දත් 32ක් තමයි පිහිටන්නේ. එහෙමයි. නේ ස්වාමීන. එහෙම සමහරවිට. එතකොට දැන් තථාගතයන් වහන්සේගේ තියෙන විශේෂම ලකුණ තමයි දත් 40ක් පිහිටා තිබෙනවා. එහෙම. ඒ දත් 40ක් පිහිටා තිබෙන්නේ ඒ දත් අතර විවර නැතුව. එහෙම. හිඩස් නැතුව තමයි ඒ දත් පිහිටලා තිබෙන්නේ. එහෙම. ඒතර කොයිතරම් මේ ලස්සනට ශක්තිමත් පිළිවෙලකට මේ බුදුරජාණන් වහන්සේගේ දන්තයන් පිහිටලා තිබිලා තිබෙනවද නේ ස්වාමීනි? එහෙම ස්වාමීනස. දැන් ඒතර 40ක් දත් පිහිටීම තුළින් ලැබෙන ආනිසංස ඒ වගේම නැත්නම් ඒ වගේ වටිනාකම නේ ස්වාමිනස්. විශේෂයෙන්ම ආහාරයක් ගත්තාම ඒ ආහාරයේ හොඳින් ඒ විදිහට විකන්නට පිළිවන්කම ලැබීම. ඒ වගේම දත් අතර විවර තිබුණොත් එහෙම ආගන්න ආහාරවල කොටස් සිර වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒවා පිරිසුදු කිරීම සඳහාම විශේෂයෙන් යොදා ගන්න දේවල් තියෙනවනේ, නිෂ්පාදන තියෙනවනේ නේ සම්මත. ඉතින් එතකොට භාග්‍යවතුන් වහන්සේට එසේ අවශ්‍ය වන්නේ නැහැ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේට දන්තයන් 40ක් පිහිටියා. ඒ වගේම මේ අතර විවර දක්නට ලැබුණේ නැහැ. ඉතින් මේ සිද්ධ කරගත්ත පින්කම් පිළිබඳවත් කුසල කර්මයන් පිළිබඳවත් සැලකීමේදී ඉතාම වැදගත් ඒ විදිහට කේලම් නොකීම කියලා කියන එක නේ සම්මත. එහෙම සම්මත. පේසුඤ්ඤ කියලා කියන ඒ විදිහට අකුසල කර්මය නොකිරීම තමයි ඊටම වැදගත්. ඒ වගේම කේලම් කීමෙන් වැළකුණේ විය. මෙතනින් නැසා මෞන් විදවීම පිණිස එතන කියේ නොකියව. එහෙනම් සම්මත. එහෙනම් දැන් අපි ගත්තොත් එහෙම දැන් කේලම ගත්තට පස්සේ කෙලෙස් සහිත සමාජයක හැම කාලෙම වගේ කේලම තිබිලා තිබෙනවා. එහෙම. දැන් අපකට බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලෙත් කේලම තිබ්බා. එහෙම.
යම් වචන හුවමාරුව තුළ තමයි මේක සිද්ධ වෙන්නේ. එහෙමයි. නැස බොහෝ විට කේලමට පදනම වෙන්නේ වාසිය. එහෙමයි. ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් තමයි බොහෝ විට කේලම් කියන්නේ. ඒ කියන්නේ කේලම් කියන කෙනා බලාපොරොත්තු වෙනවා මම මේක ගිහිල්ලා අසවල් කෙනාට කිව්වට පස්සේ මට નિયમિત ස්ථානයේ තහවුරු වෙයි. එහෙමයි. මට નિયમિત ලාභය ඇතැම් විට බලාපොරොත්තු වෙනට වඩා ලැබෙයි මං ගැන වැඩිපුර විශ්වාසයේ දිනාගන්නේ හිත දිනාගන්නේ කියලා තමයි මේ කේලම කියවෙන්නේ. එහෙම සම්මස. නමුත් ඒක නිරේගාමි අකුසලයක් බව කේලම් කියන අය දන්නවනම් ඒ කිසි කෙනෙක් කේලම් කියනෝ නෙමෙයි කේලමක් කියන්නට චේතනාවකත් පහල කරගන්නේ නැහැ නේ සම්මස. එහෙම සම්මස. විශේෂයෙන් ඇත්තට මේ අකුසල කර්මයේ බලවත්කම කියන්නේ මේ සාමාන්‍ය රාජ්‍ය සහයෝගයෙන් ඒ වගේ කේලම් කියන්නම තියෙන රැකියාවක් තියෙනවා නේ සම්මස. එහෙමයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ කේලම් කීමෙන් ඇතිවන ස්වභාවය තමයි එතකොට විශේෂයෙන් ඒ දෙපිරිසක් අතර හෝ අන්‍යෝන්‍ය වශයෙන් ඇතිවන අවිශ්වාසය. එහෙමයි නේ සම්නස්. එහෙමයි. ඒ වගේම හැම සෑම අවස්ථාවකදීම සංසුම් භවෙන් තොරවීම ගැටීම කියලා කියන කාරණේ නේද? එහෙමයි. ඒ වගේම යම් කටයුත්තක් සිද්ධ කරන්න සිද්ධ කිරීමේදී අන්‍යෝන්‍ය වශයෙන් ඇතිවන මේ විශේෂයෙන් අවිශ්වාසය කියලා කියන එක තමයි ගොඩනගන්නේ නේ සම්නස්. එහෙමයි. සො බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුල උනත් තියෙනවා දැන් සාමාන්‍යයෙන් මෝඩයා ඒ කියන්නේ අනිත් අයගේ දියුණුව අකමැති දුෂ්ටසිත ඇති කෙනා කේලම් කියයි. එහෙම. එතකොට ඊටත් වඩා මෝඩේ කේලම පතුරවයි. එහෙම. ඊටත් වඩා ලොකු මෝඩේ කේලම විශ්වාස කරයි. එහෙම. නේ ස්වාමීන් වහන්සේ. එහෙම. දැන් අපකට ආයතන වශයෙන් ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් ආයතන වල දිනපතා මුණ ගැහෙන පිරිසක් නෙන්නේ. එහෙම. දිනපතා මුණ ගැහෙන පිරිස අතර සමගිය තමයි වැදගත්ම කාරණය. එහෙම. සමගිය තමයි බලය. එහෙම. අපේ ජාතික ගීයේ පවා තිබෙන්නේ සමගියේ උදන් ගැනීම පිළිබඳව. එහෙම. නේ ස්වාමීන් වහන්සේ. එහෙම. නමුත් සමගියේ උදන් ගැනීම ගැන තිබ්බට මේ ජාතීන් ජාතින් අතර විතරක් නෙමෙයි. එහෙම. දැන් අපි ගත්තොත් මේ රටේ ඉන්න ප්‍රධානම ජාතිය සිංහල ජාතිය, අපේ ජාතිය. එහෙම. එතකොට බොහෝ විට සිංහල ජාතියයි කතා කරන දෙයක් තමයි අන්‍ය ජාතිකයන් අන්‍ය ආගමිකයන් සමගියෙන් ඉන්නවා කියන කාරණේකළු ඉතින් කතා කරන හැම වචනයක් හැටියට. එහෙම. මහජාතිය සිංහල ජාතිය හැම විටම කා කොටා ගන්නවා කුලල් කා ගන්නවා සමගියක් නැහැ කේලම් කියා ගන්නවා කවද හැදෙයිද මේ ජාතිය කියලා සිංහලයාම සිංහලයාට ගරහන ස්වභාවයක් ඒක පිහිටලා තිබෙනවා. එහෙමයි. ඒක සමාජයේ යන ක්‍රමයක්. එහෙමයි. ඒකට හේතුව තමයි විශේෂයෙන් එහෙම දකින්න හේතුව තමයි ඇතන බහුතරය කියලා කියන එක. එහෙමයි. ඒතර බහුතරයක් තුල සිද්ධ වෙන අරුපාඩුකම් තියෙනවා නම් ඒ ඔක්කොම බහුතරයක් බවට පත් වෙනවනේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ අඩුපාඩු තියෙනවා කියලා දකින්නේ මේ බහුතරය නිසා. එහෙමයි. නේද? කියන්නේ බොහෝ දෙනෙක් කේලම් කියන පිරිස. එහෙම සම්නස. එතකොට ඒ ජනගහණය වැඩි නම් ඒ ජනගහණය අතර ඉන්න කියන පිරිසත් වැඩි වෙන්නේ නැහැ. එහෙමයි. දැන් ඔය සමගිය ගැන කතා කරද්දී මට මතක් වුණේ දැන් ඔය පසුගිය දිනක ඔය මර්ධාන මාලිගාවත් ප්‍රදේශයේදී දැන් ඔය මේ ඇන්දර නීති කාල සමය තුල එක්තරා ව්‍යාපාරිකයෙක් රාමසාන් මුල් කරගෙන ආධාර බෙදුවනේ ස්වාමිනාස්. එහෙමයි. අර රුපියල් 5000ද කීයද 5000ක් වගේ රුපියල් 1000ක් වගේ. එතකොට ඒ අවටේ ඉන්න ප්‍රදේශවල ආවේ මුස්ලිම් අයමයි ආවේ. එහෙනම් දැන් මුස්ලිම් අයගේ එච්චර සමගියක් තියෙනවා නම් අපි මේ කාරණයක් හැටියට මේක කතා කරන්නේ. එහෙනම් මුස්ලිම් අයගේ එච්චර සමගියක් තියෙනවා නම් මුස්ලිම් අය විසින් මුස්ලිම් ඒ කාන්තාව 3 දෙනෙක් වැයගිලා මැරෙන්න ඇරියේ. එහෙනම් ඒගොල්ලන්ගේ සමගිය එතකොට කොහෙද තිබ්බේ? ඔය කතා කරන සමගිය. එහෙනම් ඒ නිසා අපි මේ මතු පිටින් කතා කරන බාහිරින් පෙනෙන දකින සමගියක් ওই සමාදානයක් ওই කවුරු තුලවත් නැති බව අපි මේ මතක තබා ගත යුතු ඉනේ ස්වාමීනි. එහෙම ස්වාමීනි. එතකොට ඇත්තටම මේ සමගිය කියලා කියන්නේ වාසියට යොදා ගන්න දෙයක් නෙවෙයි. නේද? වාසියටම යොදා ගන්න දෙයක් නෙවෙයි. එහෙමයි. එතකොට ඒ වගේ විශේෂ විවේචන අවස්ථාවකදීත් ආපදා අවස්ථාවකදීත් යම් කිසි කෙනෙක් දුකටපත් වෙච්ච අවස්ථාවේදී තමයි එහෙමයි. ඒ විශ්වසනීයත්වය ඒ සමගිය ඒ විදිහට එහෙම වඩාත්ම තිබෙන්න අවශ්‍ය වෙන්නේ නේ සම්මත. සම්මත අනිත් එක තමයි දැන් මේ කේලම් කීම කියන කාරණේ දැන් මෙතන ප්‍රකට වෙන්නේ. දැන් කේලම් කියන්නේ හැමතිස්සම දුර්වල මිනිස්සයා. එහෙම. ශක්තියක් නැති අඩුපාඩුකම් සහිත තමන්ට තමන්ගේ හැකියාවෙන් ඉදිරි ගමනක් යන්නට බැරි මිනිස්සයා හැම විටම ඉදිරි පීමක් පනින්න හදනවා કૃතිමව. එහෙම. ඒක න්‍යාය විරෝධීව. එහෙම. ඒත් න්‍යාය විරෝධීව ගමනක් යනකොට අපි හිතමුකෝ ආයතනයක් නම් ආයතනයේ ප්‍රධානියාව කේලම් කියලා හිතවත් කරගන්න බලනවා. එහෙම. එතකොට ආයතන ප්‍රධානියාට හේතු වෙන්නේ ලං වෙන්නේ කේලම්බස් කිය කිය. එහෙම.
කියන අනිත් අයගේ ඇති වැරදි නැති වැරදි ඔක්කොම කියනවා. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් නායකයෙක් වුණාට පස්සේ කේලණුත් අහන්න වෙනවා. එහෙම. අනිත් අයගේ විවේචන ඔක්කොම අහලා ඉන්නට වෙනවා. එහෙම. ඊට පස්සේ එතකොට ඒ නායකයා මෝඩ කෙනෙක් නා. එහෙම. කේලම් අහන කේලමට අනුව තමයි නඩුව විසඳන්නේ. එහෙම. කේලම් අහන කෙනෙක් වුණොත් කේලම් අහන කෙනෙක් ඒ කියන්නේ කේලම් අහලා නඩුව විසඳන කෙනෙක් වුණොත්. එහෙම. කොටිම්ම ස්වාමීන් වහන්සේ ඇතැම් මේ ප්‍රසිද්ධ අරණ්‍ය සේනාසන භාවනා මධ්‍යස්ථානවල ඉන්න ප්‍රධාන තනතුරු දරන කෙනා. එහෙම. ප්‍රධාන තනතුරු දරන ඒ ස්වාමින් වහන්සේ. එහෙම. ඇතැම් විට කේලම් අහන කෙනෙක් බවට පත් වෙලා තමන්ගේම අන්තිවාසික පිරිස තමන්ගේ ශිෂ්‍ය පිරිස. එහෙම. තමන්ට අහිමි කරගත් අවස්ථා ඕන තරම් තියෙනවා. එහෙම සම්මත. අරණ්‍ය පරිසරයේ පවා. එහෙම. අරණ්‍ය වාසී අරණ්‍ය සේනාසනාධිපති කෙනෙක් හැටියට කේලම් ඇහුවොත් ඒ අහිංසකව පිණිසු ගා යැපීමෙන් ජීවත් වෙන අල්පේච්ඡව ජීවත් වෙන ඒ තමන්ගේ අන්තේවාසික යන තමන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ලොකු අකටිතුකමක් අපරාධයක් සිද්ධ වෙනවා අර කේලම් අහලා නඩු විසඳන්නට යාම තුල. එහෙම සම්මාස. ඉතින් අරන්නේ පරිසරෙත් මේක එහෙම වෙනවා නම් එහෙම අනිත් පරිසරවලදී ස්වාමීන් වහන්සේ ආයි අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. එහෙම සම්මාස. ඒකට ඇත්තටම මේක විශාල වගකීමක්. එහෙමයි. විශාල වගකීමක් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ කියන්නේ තමන්ට සිද්ධ වෙන පාඩුව විතරක් නෙවෙයි විශාල වශයෙන් පාඩුවක් වෙන්න පුළුවන්. ඒකට සමගිය කියන්නේ විශේෂයෙන්ම අර මනුෂ්‍ය සම්පත කියලා කියන එක. එතකොට එහෙම නේද? එහෙමයි. පුද්ගලයන්ගේ තිබෙන අපි කියන්නේ පරිවාර සම්පත්තිය කියලා. එහෙමයි. ඒ පිරිවර තමන්ට අහිමි වීමට ලොකු හේතුවක් වෙනවා. ඒ වගේම ඊට යහා ගිය දැන් කතා ප්‍රවෘත්ති පවා තියෙනවනේ සම්මස් විශේෂයෙන්ම ජාතක කතාවල. එහෙමයි. ඒ වගේම අපේ ත්‍රිපිටක ධර්මයේ තුනත් ඒ වගේ කතා ප්‍රවෘත්ති තියෙනවනේ. අපි ගත්තොත් එහෙම විශේෂයෙන් ඒ මං කිව්වා වගේ විශේෂයෙන් මේ අපි ගත්තොත් එහෙම මේ පරිවාර සම්පත්තිය අහිමි වීම පමණක් නෙවෙයි අනිත් පැත්තෙන් භවභෝග සම්පත්ත ආර්ථිකයේද ඒ සීළු වටිනාකම් සම්පූර්ණයෙන්ම ඒ විදිහට දුර්වල වීමට නැතිවීමට අහිමි වීමට හේතු වෙන කාරණයක් තමයි මේ කේලම නිසා බේදවින වීම. බේදවින වීම සම්මත. තොසස් දැන් මෙහි සඳහන් කරන කේලම් කීම අත්හැරලා කේලම් කීමෙන් වැළකීලා ඉඳලා තියෙන. කියන්නේ කේලම් කියනවා කියන එක අතහැරලා දාලා තියෙනවා. එහෙම සම්මාස. දැන් අපිට පුළුවන් නම් කේලම් කියන එක අතහැරලා දාන්න ඒක තමයි වැදගත්ම වෙන්නේ. එහෙම. ඒ වගේම මේ මෙතනින් අසා මොවුන් බිඳවීම පිණිස එතන නොකියන්නේ විය. එහෙම. අනේ කේලමේ යටි අර්ථය තියෙනවා මෙතන. එහෙම. කියන්නේ මෙතනින් අහගෙන ගිහිල්ලා තව තැනක කිව්වේ නැහැ කියනවා. එහෙම. දැන් වචන හෝමාරුව තුල තමයි ඔක සිද්ධ වෙන්නේ. දැන් අතනම් අදනම් වෙනින් තැනකට යන්න ඕනේ නැහැ. එහෙම. මේ අපිට ජංගම දුරකථනයෙන් එක ඇමතුමයි ගන්න ඕනේ. එහෙම. එමතුමක් ගන්න ඕනෙත් නෑ. කෙටිපණි විඩයක් යවුවා නම් මේ කේලම මේ අකුරු වලින්ම අපිට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම එතනින් අසා ඔවුන් බිඳවීම පිණිස මෙතන නොකියන්නේ විය. එතනින් අහගෙන ඇවිල්ලා එතනින් ඔන්න පටිගත කරගෙන එනවා. එහෙම. ඔයා දන්නවද? ඔයාට කිව්වද? ඔයාට ඔය මූණට පෙන්නන ඔය හුරුතලේ නෑ. එහෙම. ඔය මූණිච්චාවක් තියෙන්නේ. ඉන්දකෝ කියලා ඇතැම් විට ස්වාමීන් වහන්සේ ඇතැම් අයගේ මේ දුර්වල ස්වභාවයක් තියෙනවා හරි දරුණුයි භයානකයි. දැන් අපි සුහදව කතා කරනකොට ස්වාමීන් වහන්ස ඒ සුහදව කතා කරන ඇතැම් පෞද්ගලික දේවල් තියෙනවානේ. එහෙම. ඒතර ඇතැම් මේ පිරිස ඉන්නවා මේව පටිගත කරනවා. එහෙම. හොරාට පටිගත කරනවා. එහෙම. හොරාට පටිගත කරලා බලනවා අපේ අඩුපාඩුවක් ආපු දෙන්කො එදාට මම මේක එළියට දාන්න. එහෙම. ඒ වගේ මිනිස්සු ස්වාමීන් වහන්ස හරිම භයානකයි. හරිම දරුණුයි. එහෙම. ඒ කියන්නේ ඇතැම් විට මේ මූණට hina වෙලා පවුඩර් මූණෙන් එන්නේ. පවුඩර් ගාලා එනවා hinaව දාගෙන. දත් එක සාමාන්‍යයෙන් කියන්නේ දත් 32ම විලිස්සලා මේ hina වෙනවා කියලා. එහෙම. නමුත් එවැනි දරුණු පුද්ගලයන්ගෙන් අපි පරිස්සම් වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. එහෙම. දැන් මොකද පෞද්ගලිකව කරන සාකච්ඡාවක් දැන් අපි හිතමුකෝ අපි කෙනෙක් ගැන පෞද්ගලිකව කතා කරනවායි කියලා වෙලා. ඒ කතාව එතනින්ම අවසන්. නමුත් යම් කෙනෙක් හොරාට ඉඳලා තුන්වෙනි පාර්ශ්වයක් ඇටිට ඒක පටිගත කරලා. එහෙම. ඒක තැම්පත් කරගෙන ඉඳලා ඒක හෙළිදරව් කරනවා නම් ඒක කොච්චර භයානකයිද? එහෙම සම්මා. දැන් පසුගිය දවස්වල අර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට උනේ ඒකයි. එහෙම. එතුමා ඇතැම් මේවා හිතාමතා පටිගත කරලා තියෙනවා ඇතැම් මේවා හිතාමතා පටිගත කරලා නැහැ. එහෙම. කොමරි කාපු මකුණේ නොකාපු මකුණේ ඔක්කොම අහුණා. එහෙම සම්මස්. ඉතින් මේ තාක්ෂණය නිසා මේ මිනිස්සු කරගන්න අපරාධයක් නේ ස්වාමනාස්. එහෙම සම්මස්. එතකොට ඇත්තටම ඒ කේලම් කියන කෙනාට වුණත් කේලා කියන කෙනාටත් මේ ලෝකේ තියෙන ඇත්ත මොකද්ද කියලා එක ඇත්ත මොකද්ද සත්‍ය මොකද්ද කියන එක අවබෝධ කරගන්න බැරි වෙනවා. එහෙමයි. ඒ වගේම කේලම් අහන කෙනාටත් කිසිම දවසක කේලම් අහනකම් ඇත්ත සත්‍ය මොකද්ද කියලා කියන එක වටහා ගන්න බැරි වෙනවා. පැහැදිලිවම ස්වාමීනි. ඒකට මෙතෙන්දී මේ ප්‍රඥාව ලබන්නට නම් නේද? එහෙමයි. ඒ වගේම ලෞකික ජීවිතේ සාර්ථක කරගන්නත් ලෝකෝත්තර ජීවිතේ සාර්ථක කරගන්නත් මේ ඊටම වටිනා දෙයක් තමයි මේ
කේලමෙන් වැලකීම කියලා කියන්නේ වැලකීම. ඒ වගේම තමත් පැත්තෙන් ගත්තොත් දැන් මේ සමගි කියන කතා කරනෝනේ. සමගිෙහි ඇලුනේ වේ නේද? සමගිෙහි සිටියේය සමගිෙහි ඇලුනේ වේ. එහෙමයි. විශේෂයෙන් තමන් තමන්ද සමගියෙන් ඉන්න ගමන් ඒ පිරිසත් එක්ක ඒ සමගියටම හැම වෙලාවෙම සමගියටම ඇලෙන්නේ. එහෙමයි. නේද සමනද? ඒක 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 වටිනාකම. දැන් සමගිය විදෙන හේතුවක් තමයි දැන් අපි ගත්තොත් දැන් බුද්ධ දේශනාවේ තියෙන මෛත්‍රී කරන ක්‍රම මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වචී කර්ම මෛත්‍රී මනෝ කර්ම එතකොට ක්‍රියාවේ මෛත්‍රී කරන්න ඕනේ වචනේ මෛත්‍රී කරන්න ඕනේ සිතින් මෛත්‍රී කරන්න ඕනේ ඒකත් සදාහන් කරනවා ආවිචේව රහෝච එලි පිටත් රහසෙත් කියන්නේ මූණට ඉන්න වෙලාවෙත් මෛත්‍රියෙන් ඉන්නවා නැති තැන ඒ කියන්නේ ඇති තැනත් නැති තැනත් මෛත්‍රියෙන් ඉන්න ඕනේ දැන් ඇතැම් වෙලෙන් දැන් ස්වාමිනාංශේ මහයි දැන් මේ සම්මුඛව මූණට මූණ කතා කරනවා දැන් මූණට මූණ කතා කරන දැන් අපි දෙන්නගේ සමගියක් තියෙනවා එතකොට ස්වාමින්වහන්සේ නැති තැන මං ස්වාමිනාංශේ විවේචනය කරනවා මම නැති තැන මාව ස්වාමිනාංශේ විවේචනය කරනවා එහෙම එතකොට ස්වාමිනාංශේ මාව විවේචනය කරනවා කියලා දන්නෙත් නැහැ මාව ස්වාමිනාංශේ විවේචනය කළ කරනවා කියලා දන්නෙත් නැහැ එහෙම හැබැයි ස්වාමිනාංශ දැන් මේක හිතේ තියෙන ප්‍රශ්නයක් නිසා මේක උඩදුණ අවස්ථාවක් එනවා එහෙම මේක කොහෙන් හරි ප්‍රකට වෙන අවස්ථාවක් එනවා එහෙම ආන් එදාට තමයි ස්වාමිනාංශේ ඒ අසමගියට මේ සම්පූර්ණයෙන්ම යදාල පරිසරයේ සම්පූර්ණයෙන් පැහැදිලිව සකස් වෙන්නේ එහෙම ඉතින් ඒක නිසා අපි හැම නිතරම අර ඒ කියන්නේ ළඟ හිටියත් නැතත් මෛත්‍රී ක්‍රියාවෙන් මෛත්‍රී වචන වලින් මෛත්‍රී සිතීලි වලින් කටයුතු කිරීම ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම සාසනික වශයෙන් විතරක් නෙමෙයි එදිනදා පෞල් ජීවිතවල පවා ඒක තමන්ගේ සමගියට හේතු වෙනවා අපි ගත්තොත් සමහරු දැන් ස්වාමියෙක් බිරිඳක් ගමුකෝ දැන් ස්වාමියා ඉන්න තැන අපි හිත ස්වාමියා ටික සැරපරුස කෙනෙක් බිරිඳ ස්වාමියා ඉන්න තැන බිරිඳ විසින් ස්වාමියාව වර්ණා කරනවා හැබැයි ස්වාමියා නැති තැන ස්වාමියාට දෙස් දෙවල් තියෙනවා එහෙම එතකොට යම් දවසක ආරංචි වෙනවා ඔය මූණිච්චාවටයි ඔය ගෑනු කෙනා ඔයාගේ නෝනා එහෙම ඔයා ඔය හොර්තල් කරන්නේ එහෙම ඔයාව වර්ණා කරන්නේ එහෙම මෙන්න ඔයා නැති තැන ඔයාගේ නෝනා ඔයාගෙන කිව්ව දේවල් කියලා අර වගේ පටිගත කරලා දුන්නොත් එහෙම එහෙම ඒ පෞල් ජීවිතේ එතනින්ම අහවර වෙන්නට හේතු වෙනවනේ ස්වාමිනාස් එහෙම ස්වාමිනා ඇති තැනත් නැති තැනත් මෛත්‍රී කළ යුතුයි කියන එකයි අපි මෙහිදී සද හැතුමු දැනුවත් කරන්නේ ස්වාමිනාස්. එහෙම ස්වාමිනාස්. දැන් ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න මෙට නම් එදිනදා විශේෂයෙන් අපි ගත්තොත් එහෙම අධ්‍යාපනය ලැබන කාලේ අධ්‍යාපනය ලැබීම ලබා ගන්නට අවශ්‍ය කරන දේවල් කරගන්න එක නේ ස්වාමිනා. අධ්‍යාපනයේ පිණිස. එහෙමයි. ඒ කියන්නේ දැනුම පිණිස එකතු කරගන්න දේවල් ඒ වගේම තමයි ධර්ම වර්ධනය කර ගැනීමට එකතු කරගන්න දේවල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍යයි. එහෙමයි ස්වාමිනා. ඒ වගේම තමයි විශේෂයෙන් යම් කිසි රැකියාවක නිත වෙලා ඉන්නව නම් යම් කිසි වෘත්තියකදීලා ඉන්නව නම් ඒ පිළිබඳව දැනුම අවබෝධය ලබා ගන්න එක. ඉතින් ධර්මානුකූල බැලුවත් ඒ විදිහට ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන ධර්ම කාරණා පිළිබඳව නිතරම සොයා බලන කෙනෙක් නම් එතකොට තමන්ගේ අභිවෘද්ධිය පිණිස යම් කිසි දේවක් සොයා සපයා ගන්නවා නම් ආධ්‍යාත්මික වශයෙන් උත් ඒ වගේම විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම බාහිර වශයෙන් උත් මේ හැම දැනුමක්ම දැනුමක් තුළම තියෙන සත්‍යතාවයක්නේ නේද? එතකොට මේ කතා බහේදිත් ඇතරම කේලමෙන් වැළකීම සඳහා ඉතාම වැදගත් කාරණයක් තමයි මේ සත්‍ය සෙවීම, සත්‍ය කතා කිරීම. එහෙමයි. ඇත්ත මොකද්ද කියලා කියන කතා කිරීම, වැදගත් දේ මොකද්ද, වටිනා දේ මොකද්ද කියන එක කතා කිරීම. එහෙම නැති වුණොත් එහෙම කේලමට බර වෙන්නේ ඒ විදිහට ඇත්ත මොකද්ද, වටිනා දේ මොකද්ද කියන එක නොදැනීම නේ ස්වාමිනා. ඒ වගේම බුදු දේශනාවේ තියෙනවා පමණ ඉක්මවා කතා කරන්න යන කෙනෙකුට පෞකම් හතරක් සිද්ධ වෙනවා කියනවා. එහෙම. දැන් කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය මෙයාගේ කටර බ්‍රේක් නැහැ කියලා කියනවනේ. එහෙම. එතකොට ඒ වචනයේ පාලනය නැති කෙනා ස්වාමීන් වහන්සේ පමණ ඉක්මවා කතා කරන්නට ගියාම එයාට ඒ අඩුව පුරවන්න ඕනේ. දැන් කාලේ වචන වලින් පුරවනවනේ. එහෙම. කාලේ වචන වලින් පුරවනකොට බොරුත් කියවෙනවා. එහෙම. බුදුරජාණන් සේ දේශනා කරන්නේ. එහෙම. පමණ ඉක්මවා කතා කරනකොට බොරුත් කියවෙනවා. එහෙම. කේලනුත් කියවෙනවා. එහෙම. කටර නිඳා පහසත් කරනවා. එහෙම. බොරු චෝදනාත් කරනවා. එහෙම. හිස් කතාත් කියවෙනවා. එහෙම. ඒ කාලේ කාදමන මොන හරි වචන අවශ්‍ය නිසා. එහෙම. ඉතින් පව් ගොඩක් ස්වාමිනාංශ. මේ ඔක්කොම නිරේගාමී අකුසල්නේ, කම්මපතනේ. එහෙම ස්වාමිනාංශ. එතකොට එක පැත්තකින් බුදුරජාණන්සේ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් දේශනා කළේ සමග්ගානං තපෝසුකෝ, එහෙම සුඛාසංග සාමග්ගේ. එහෙමයි. එතකොට සංඝයාගේ සමගිය පිණිස එතකොට සංඝයාගේ සමගිය සැපය ඒ වගේම සමගිය ඒ විදිහට මහා බලයක් එක පැත්තකින් එහෙමයි. එතකොට විශේෂයෙන්ම කේලමෙන් සිද්ධ වෙන්නේ පාඩුවක් කියලා මතක් කළේ. එතකොට සමහර දේවල් තියෙනවා තමන්
තමා විසින්ම ජයගත් දේවල්. ඒ කියන්නේ දින තමන් කැප වෙලා තමයි දිනන්න ඕනේ දේවල් තියෙන්නේ. එහෙමයි. ඒ වගේම සාර්ථක කරගන්න අවශ්‍ය වෙන්නේ. එහෙම. සමහර දේවල් තියෙනවා මේ ලෝකේ සමගියෙන් එකවන්ව ජය ගන්න ඕනේ දේවල්. ඒ කියන්නේ එකවන්ව පිරිසක් ජය ගන්න ඕනේ දේවල්. එහෙමයි. දැන් අපි ගත්තොත් දැන් පසුගිය කාලේ අපි ගත කළානේ නේ ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම කොරෝනා වසංගත තත්ත්වයේ ඒ වසංගත තත්ත්වයේ අපි සමගියෙන් ජයගත් දෙයක්නේ නේද? ඒක පැත්තකින් තම තමන් තනියෙන් පරිස්සම් වෙන ගමන් ඒවා පිළිපදින ගමන් විශේෂයෙන් සමගියෙන් විදියට කේලමින් වෙලා කියලා දැන් අපි ගත්තොත් එහෙම මේ කොරෝනා වසංගත තත්ත්වයේම තවත් පැත්තක් තමයි දැන් මේ දිනවල විශේෂයෙන්ම ඇමරිකාවේ කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන් අතර සිද්ධ වෙලා තියෙන මේ ගැටුම්කාරී තත්ත්වය නේ ස්වාමී. එහෙමයි. ඉතින් ඒකත් ඇත්තරම දැන් විශේෂයෙන්ම අර ඒ පුද්ගලයාට කළු ජාතික පුද්ගලයාට වෙච්ච අසාධාරණ ඒ මරණය විශේෂයෙන්ම ඒ මාධ්‍ය තුලින් දැක්කනේ. දැක්කතෝ ඇත්තරම ওই මාධ්‍ය තුලින් උග දැක්කේ නැත්තම් රහසිගත සිද්ධ වෙච්ච දෙයක් නම්. එහෙමයි. නේද? ඒ වගේ ගැටුමක් දක්වා වර්ධනය වෙන්නේ නැහැනේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒවා ඇත්තරම මාධ්‍ය තුල වුණත් ඒ විශේෂයෙන් මාධ්‍යට ලොකු වගකීමක් තියෙනවා මේ කේලම කියලා කියන එක. මේ ඉදිරියට ප්‍රචාරය කිරීමේ වැලකීම සිටීමට සමගියට කටයුතු කිරීම. එහෙමයි. බොහෝ මාධ්‍යර අවශ්‍ය වෙන ස්වාමීන් වහන්සේ කුමන හෝ දෙයක් එහෙම ප්‍රවෘත්තියක් කියන්නේ එහෙම සමාජගත කරලා ප්‍රසිද්ධිය කියන්නේ ෆස්ට්. දැන් හැම channel එකකම ගත්තොත් හැම එක්කෙනාම කියන්නේ ෆස්ට්. එහෙම ෆස්ට් සෙකන්ඩ් කවුරුත් නැහැ, තර්ඩ් කවුරුත් නැහැ. ඔක්කොම ෆස්ට්. හැබැයි ෆස්ට් කියලා කරන හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ සෙකන්ඩ් තත්වයක් නැහැ. එහෙම සර්. එතකොට තර්ඩ් ක්ලාස් මට්ටමේ තමයි තියෙන්නේ. එහෙම. ඉතින් ඒ වගේ තත්වයක් තමයි ලෝකේ පුරා තියෙන. හැබැයි හැම කෙනාම කියා ගන්නවා තමන් පිළිබඳව. එහෙම. ෆස්ට් කියලා කවුරුත් තමන් ෆස්ට් කියලා නැහැ. තමන් කියෝ ගන්න එකක් තියෙන්නේ. එහෙම සර්. අපි ගත්තොත් එහෙම මේ සඳහන් කරනවා මේ සමගියට මේ අනුබල දීලා තිනවා. සමගියෙහි ඉඳලා සමගියේ ඇලිලා සමගිය සමග්ග නන්දි සමග්ග කරණින් වාචම් භාසිතා හෝති. එහෙම සමගි කරවන වචන කතා කරලා තිනවා. දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ පිරිසක් එක්ක ඉන්නකොට පිරිස එකට එකතු වුණාට පස්සේ බොහෝ විට තව කෙනෙකුගේ ගුණයක් කියන්න පෙළඹෙනට වඩා එහෙම තව කෙනෙක්ව විවේචනය කරන්නේ. එහෙම අරයා මෙහෙම වැඩක් නැහැ කියලා එහෙමනේ කතා කරන්නේ. නමුත් අපිට කතා කරන්න පුළුවන් නම් යාගිදී අඩුපාඩු තිබ්බට ඒ උනාට හරි ප්‍රයෝජනවත් හරි වටිනවා. එහෙම. හදලා ගමු ওই මිනිස්සයව. එහෙම. ওই මිනිස්ස හරි දක්ෂයා. ওই මුළු ගැහිලා ඉන්නේ ඇගෙයිමට ලක් නොකරපු නිසා. නැත්තම් මේ ඇතැම් විට ආයතනයේ ඉන්න හොඳම කෙනා. හොඳම මේ බුද්ධිමත් කෙනා. ඔය ඇගෙයිමක් කරේ නැති නිසා තමයි දැන් ওই මුළු ගැහිලා ඉන්නේ. ඔය බොහොම කනස්සලටපත් වෙලා ඉන්නේ කියලා. අපි හැම නිතරම ස්වාමීන් වහන්ස කෙනෙක්ව දිරිගන්නලා කෙනෙකුගේ කුසලතා මතු කරන්නට මහන්සි ගන්න ඕනේ. එහෙම. ඒක තමන්ගේ කුසලතා මතු කරගන්නට තමන්ට පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම එතෙන්දී ඇති වෙන්නේ දැන් අපි හිතාගෙන ඉන්නේ ඒ පුද්ගලයා ඒ කතා කරන පුද්ගලයා පිළිබඳව කතා කරන පුද්ගලයාට පාඩුවක් සිද්ධ වෙයි කියලා. එහෙම. නමුත් ඒ සිද්ද අන්තිමට බලනකොට සිද්ධ වෙලා තියෙන්නේ තමන්ට පාඩුවක්. සෑම අවස්ථාවකදීම කේලමක් කියන සෑම අවස්ථාවකදීම සිද්ධ වෙලා තියෙන තමන්ට පාඩුවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ తాවකාලිකව මොකක් හරි ලාභයක් ලැබෙන්න පුළුවන්. එහෙමයි. නමුත් ඒක දිගු කාලීනව තමන්ගේ ජීවිතේම ජීවිත පද්ධතියම කඩාගෙන වැටෙන්නට ඒක හේතුවක් වෙන්නට පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. දැන් මේ ඇත්තටම විවසංගත තත්ත්වේ නිසා එක එක පුද්ගලයන්ට කරපු උපකාර පිළිබඳව විශේෂයෙන් දැනුවත් කිරීම නේද? එහෙමයි. ඒ වගේම රටවල් අතරත් කොයිතරම් මේ විදිහට සමගියක් තිබ්බද? එහෙමයි. ඒ කියන්නේ අපි ගත්තොත් මේ සෞඛ්‍ය අංශවලට අවශ්‍ය කරන සෞඛ්‍ය මේ උපකරණ ලබා දෙන දේවල් නේද? එහෙමයි. ඒව හුමාරු කරගන්න දේවල්. ඒ වගේම මේ ඒ දැනුම හුමාරු කරගන්න දේවල්. පිළිබඳ ගොඩාක් දුරට ඒ වගේ දේවල් හොඳ දේවල් මාධ්‍ය තුලින් දකින්න අඩවින නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ වගේ දේවල් ඇත්තටම ප්‍රවෘත්ති මගින් හෝ මේ විදිහට දකින්න ලැබෙනවා බොහෝ ගොඩාක් අඩවින. සංස දැන් පොදු මාධ්‍ය තුල වුණත් අපි ගත්තාම දැන් ප්‍රවෘත්ති කීමකෝ ප්‍රවෘත්තිය බවට පත් අපි හිතමු අපි දැන් පින්කමක් කරනවා. එහෙම. අපි පින්කමක් කරනකොට ඒක ප්‍රවෘත්තිය බවට පත් වෙන්නේ නැහැ. එහෙම. නමුත් පින්කමක් කරන්න ගිහලා මොකක් හරි කොහෙන් හරි ගැස්සිලා ගියා කියමුකෝ. අතපසු වීමක් වෙලා ඒක ප්‍රවෘත්තිය බවට පත් වෙනවා. එහෙම සමහරවිට. එහෙනම් පැහැදිලි වර්තමානයේ ප්‍රවෘත්ති කියලා කියන්නේ 90% කුණු. එහෙම. අර 10% හොඳ දේවල් පෙන්වන්නෙත් අර අපි සාමාන්‍ය කෙනා ජාමේ බේර ගන්න ඕන නිසා කියලා. එහෙම නැත්තම් ප්‍රවෘත්ති කියලා කියන වර්තමානයේ තුල කුණු ගොඩක් ස්වාමීන් වහන්සේ. නමුත් මධ්‍යස්ථයි කිව්වත් හැමතෙම ප්‍රථමයෙන් කිව්වත් ඇත්ත කියලා කිව්වත් හැම නිතරම අපිට
ප්‍රවෘත්ති නාමයෙන් ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ කුණු ගොඩු වල් ගොඩක් ඒ කියන්නේ පෞකම් ගොඩක් අකුසල් ගොඩක් එහෙමයි කියන්නේ හිත දූෂණය වෙනවනේ ස්වාමීන් වහන්සේ දැන් ප්‍රවෘත්ති විකාශනයක් අපි විනාඩි 30ක් නරඹලා නැගිටිනකොට සම්පූර්ණ දූෂිත මානසිකත්වයෙන් යුක්තව තමයි දේශයෙන් තමයි අපි නැගිටින්නේ එහෙමයි ඇයි හොඳක් දැකලම නැහැ හොඳක් පෙනිලම නැහැ ස්වාමීන් වහන්සේ එහෙමයි ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ සත්‍ය කතා කිරීම ඒ වගේම විශේෂයෙන්ම පේසුන් එහෙම නැත්තම් කේලම් නොකීම කියලා කියන එක ඉතාම වැදගත් කුසල කර්මයක් හැටියට ප්‍රගුණ කරලා තියෙනවා ඒ ඒ ඒ පින්කම ඒ කුසල කර්මයේ බලවත් ලෙස සිද්ධ කරලා තියෙනවා නේ ස්වාමීන් වහන්සේ එහෙමයි ඒ බුදු සිසිම් බෝසත් අවතීදී හේ ඒ කර්මය කළ බැවින් නැවත නැවත කළ බැවින් සහ ඉතා බලවත්සේ කළ බැවින් තමයි මේ විදිහට මේ ලක්ෂණ දෙක ලැබිලා තියෙන්නේ ලක්ෂණ දෙක ලැබිලා තියෙන්නේ ඒ වගේම දැන් මෙවැනි ලක්ෂණයන්ගෙන් යුක්ත උත්තමයේ ගිහියෙක් හැටියට එහෙමයි මනුලෝ ඉපදලා ගිහියෙක් හැටියට ජීවත් වුණොත් චක්‍රවර්ති රජ කෙනෙක් බවට පත් වෙනවා ඒ චක්‍රවර්ති රජුරවන්ට නොබෙදිය හැකි ඒ කියන්නේ කේලම් කියලා නොබෙදිය හැකි මහා පරිවාර සම්පත්තියක් ලැබෙනවා ඒ වගේ මෙහි සඳහන් කරනවා බ්‍රාහ්මණ ගෘහපතිවරු නියම්ගම් ජනපද වැසියෝ ගණකයෝ මහා මාත්‍යෝ බල ප්‍රදානියෝ දොරටුපාලයෝ අමාත්‍යෝ પરම්පරා යානුගත රාජපිරිවර රාජභෝගීහු රාජකුමාරවරු ආදී මහා පිරිසක් ලැබෙනවා ගිහියෙක් හැටියට චක්‍රවර්ති රජ කෙනෙක් බවට පත් වුණා. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ මේ ජීවිතයේ ඇත්තරම ගොඩක් වෙලාවට තියෙන මැසිවිලි නගර දෙයක් තමයි. එහෙම නැත්නම් ඒක අවධානයට යොමු කරන දෙයක් තමයි සමහර අය කියනවා දැන් පිරිසක් අතරට ගියහත් ඒ පිරිස අතරින් විශාල ප්‍රමාණයේ දෝෂාරෝපණ ඒ වගේම විවේචන ඒ වගේම මදි පුංචිකම් අඩුපාඩුකම් ගැරහිලි මේ දේවල් ලැබෙනවනේ. නේද? ඒ වගේම තමයි බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මේ අපි කිසිම කෙනෙකුට අපි කරදරයක් නැතුව පීඩාවක් නැතුව අහිංසකව පැත්තකට වෙලා අපේ දෙයක් කරගෙන අපි කරගෙන අපි වැඩ කර කටයුතු කරගෙන හිටියත් බාහිරින් අපිට විශාල කෙනෙහිලිකම් නින්දා පහස සිද්ධ වෙනවා කියන කාරණේ. ඉතින් ඒකත් ඇත්තට මේ 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 කර්මානුරූපව බැලුවොත් එහෙම මේ ජීවිතේ අපිට මේ ගන්න පුළුවන් මේ විශේෂයෙන්ම කේලම් සසරේ කේලං කියපු නිසා කියන එක නේ සම්මත. එහෙම. ඒ වගේම සම්මත මෙහි සඳහන් කරනවා ඒ උත්තමයා සම්මා සම්බුදුවරයෙක් බවට පත් වූ විට කුමක් ලබයිද? නොබිදිය හැකි පිරිස් ලබන්නේ වේ. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු පිරිස කිසි කෙනෙකුට මේ බිඳින්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියනවා. එහෙම. මෙහි සඳහන් කරනවා වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා දෙවිවරු මිනිස්සු අසුරයෝ නාගයෝ ගහන්දරවයෝ ආදී බුදුරජුන්ගේ පිරිස නොමිදිය හැක්කේ වේ බුදුවරේ කුවිට මේ ලබයි. එහෙම සම්මත. අස අපි ඊළඟ ලක්ෂණේ කතා කරමු. ඊළඟ ලක්ෂණේ ස්වාමීන් වහන්සේ මේ සඳහන් කරනවා පෞහූත ජීවෝච හෝති බ්‍රහ්මස්සරෝච කරවීක බහණි. එහෙම සම්මත. දික් පළල් වූ දිව ඇත්තේ දෙවේ කුරවීකයන්ගේ හඬ බඳු බ්‍රහ්මස්සරයේ ඇත්තේ දෙවේ. එහෙම සම්මත. දැන් විශේෂයෙන්ම පහූත ජීවෝච හෝති කියලා කියනකොට මේ පළල් දිවක් පිහිටීම සහ ඒ වගේම කුරවීකයන්ගේ බඳු බ්‍රහ්මස්වර ස්වරය ඇතිවීමට හේතු පූර්වාත්මභාවයන් වල සිද්ධ කරගත්ත පින්කම් ගැන ලෞතර බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා. මහණෙනි යම් හේකින් තථාගත තෙමේ පූර්ව ජාතිෙහිදී පූර්ව භවයේදී පූර්වයේ සිටි තැන්හි පූර්වයේහි මනුෂ්‍ය වූයේම දරුණු වචනෙන් බැනවැදීම අත්හැර දරුණු වචන පැවසීමෙන් වැළකී සිටියේ යම් ඒ වචනයක් දොස් රහිතද කනට සුවයිද ආදරය ඇති කරයිද හෘදයාංගම වැදගත්ද බොහෝජනයාට ප්‍රියයිද බොහෝජනයාට මනාපයිද එමදු වචන කීවේය. ඒ කුසල කර්මයන් තමයි ස්වාමිනස වචනින් සිද්ධ කළා තියෙන්නේ. එහෙමයි. මෙහි සඳහන් කරන නේලා කන්න සුකා පේමනීයා හදයංගමා පෝරී බහුජන කන්තා බහුජන මනාපා ආදී මේ වචන වලින් විග්‍රහ කරනවා. ඒතර ස්වාමිනස මෙහි අපි කෙටියෙන්ම කිව්වොත් එහෙම උන්වහන්සේට පහූත ජිහුව ඒ කියන්නේ පුලුල් දිව සහ මේ බ්‍රහ්මස්වරය ලබන්නට හේතු වෙලා තියෙන්නේ සසරේ අන්නයට නින්දා පහස නොකිරීම. දැන් පදනම් විරහිතව කරන නින්දා පහස නැසස පරුසෝචන කියලා කියන්නේ. දැන් දෙමෝපිය ඇතැම් විට දරුවෝ දඩබ්බර වෙනකොට තරවට්ටු කරනවා ඇතැම් විට සැරට. එහෙම. දැන් ඇත්තට මෙතන අදහස් කරන්නේ ඒක නෙමෙයි සෝනස්. මොකද එතන චේතනාව
අම්මතාත්ත දරුවන්ට තරවට්ටු කිරීම තුල චේතනාව තියෙන දරුවා නොමග යාමෙන් වළක්වා ගැනීමනේ. එහෙම සම්මා. ගුරුවරයෙක්ුණත් එහෙමයි. ගුරුවරයෙක් ශිෂ්‍යෙකුට අවවාද කරන්නේ චේතනාත්මකව ඒ ගුරුවරයා කියන්නේ ගෝලයාව ශිෂ්‍යාව යහපතෙහි යෙදවීමටනේ. එහෙමයි. දැන් මෙහි සඳහන් කරන්නේ මොකක් හරි කියන්නේ රාගයක් වේවා, ද්වේෂයක් වේවා, මෝහයක් වේවා. එහෙමයි. සැකයක් වේවා, උත්සන්න වීම හේතු කරගෙන ප්‍රකට වීම හේතු කරගෙන නින්දා අපහාස කරනවා. එහෙමයි. එතකොට බෝසතාන් වහන්සේ එවැනි නින්දා අපහාස චෝදනා ගැරහිලි අන්න ඇයට කරේ නෑ කිනෝ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ මේ මහා ඒ කියන්නේ උන්වහන්සේගේ අපි ගත්තොත් එහෙම දස පාරමිතාවල ප්‍රධානම පාරමිතාව තමයි සත්‍ය පාරමිතාව. සත්‍ය කියලා කියන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට විශේෂයෙන්ම දැන් පහූත ජීවෝ කියලා කියනකොට ස්වාමීන් වහන්සේ පළල් දිවක් පිහිටීම කියලා කියනකොට ඉතින්ද බුදුරජාන්සේ දේශනා කළේ මේ සම්පූර්ණයෙන්ම මුහුණු මණ්ඩලයෙන්ම වසා ගන්නට පුළුවන් මේ දිවෙයි. එහෙමයි. නේද? එහෙමයි. ඒ වගේම තමයි කන් දෙකන් සිදුරු පවා පිරිමදින්න පුළුවන්කම තියෙනවා. ඒ අපි දන්නවා එතකොට දැන් සාමාන්‍යයෙන් ආහාර ගැනීමට පහසු වීමට ඒ වගේම රසය දැන ගැනීමට වගේ එහෙම ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ මේ දිවේ තියෙන වටිනාකම. එහෙම නේ සම්නස්. ඉතින් ආහාර පාන ලබා ගැනීමට වගේ ඉතින් තව ඉතාම වැදගත්ම දෙයක් තමයි මේ දිව පිහිටීම තුළින් මේ කතා කිරීමට පහසු වීම කියලා කියන්නේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට ස්වරය මිහිරි බවට පත්වීම සඳහාත් ඒ වගේම තමයි ඒ කතාව යම් කිසි කෙනෙක් වේගෙන් කතා කරනවද අඩුවෙන් කතා කරනවද මේ හැම දෙයකටම එහෙම නැත්නම් මේ වචනේ පාලනය කිරීමට හැකියාවක් ලැබෙනවා මේ දිව මුල් කරගෙන නේද? එහෙමයි. ඒක දිව මනවින් පිහිටීම තුළ. මනවින් පිහිටීම තුළ අපි දන්නවා එතකොට අපි ගත්තොත් මේ ඒ දිවේ අඩුපාඩුකම් නිසා දිව කොටට පිහිටීම නිසා නේද? මොනෝ නොඑක් විදිහේ අඩුපාඩුකම් නිසා ඇතිවන රෝගී තත්ත්වයන් අපි ගත්තොත් එහෙම නේද? ඒ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අය කොයිතරම් මේ එක පැත්තකින් තමාන්ත අපහසුතාවයට පත් වෙනවා, තමන් අපහසුතාවයට පත් වෙනවද කියන කාරණේ. එහෙමයි. කතාබස් කරන්න යාම තමයි. කතාබස් කරන්නට ගියාම එහෙමයි. කොයිතරම් අපවාද විඳින්න සිද්ධ වෙනවද? නේද? එහෙමයි. සමහරවිට නම්ගොත් පව පටබැඳිනවන සමිනාසය වෙන නිසා නේද? එහෙමයි. ඉතින් ඒ නිසා ඒ වගේ විශේෂයෙන්ම වචනේ නිසා සිද්ධ වෙන යහපතට අභිවෘද්ධියට වටිනාකමට මේ දිව කියලා කියන එක ජීවහා කියලා කියන ඉන්ද්‍රිය ඉතාම වැදගත්. එහෙමයි. අපි ගත්ත සංසද මෙහි සඳහන් කරනවා උන්වහන්සේ කතා කරා කියනවා දොස් රහිත වචන. එහෙමයි. ඒ කියන්නේ සමාජෝපදූප කතා කළා නැහැ කියන එකයි මෙතන සඳහන් කරන්නේ. දොස් රහිත වචන. එහෙමයි. කනට සුවගෙන දෙන වචන. එහෙමයි. ඒ කියන්නේ කනට සුවගෙන දෙන වචන කියලා කිව්වට පස්සේ අනස් දැන් අපි ගත්තොත් දැන් මම එවල ස්වාමීන් වහන්සේට කාගේ හරි ඇදක් කියනවා කියමුකෝ. එහෙමයි. සාමාන්‍ය අපි කියන්නේ කුණු ගඩොල් කතා කරනවා කියලානේ. එහෙමයි. එතකොට දැන් මං ගැන යම් ප්‍රසාදයක් ස්වාමීන් වහන්සේට තිබ්බනම් අනුන්ගේ කුණු හැමතිස්සෙම මං ස්වාමීන් වහන්සේට ඇවිල්ලා කියන්නට යාම තුල එහෙමයි. අර ස්වාමීන් වහන්සේ මං කෙරෙහි තියෙන ප්‍රේමනාප ගතිය නැති වෙලා ඇතැම් විට ස්වාමීන් වහන්සේ හිතින් හිතන්න පුළුවන් ආවොත් මොකක් හරි කුණු ගොඩක් කියන්නේ. එහෙමයි. කාගේ හරි ඇදයක් කියන්නේ කාට හරි පදයක් හදන්නේ. එහෙමයි. අපේ කරුමයක්. ඊට පස්සේ දුරකතනයකින්වත් සම්බන්ධ කරගන්න එක ලේසි වෙන්නේ නැහැ. ඇයි? දුරකතන අංකයේ බලනවා අපෝ කාගේ හරි මේ ඇදයක් කියන්නේ වෙන්නද ගන්නවෙ නැත්තේ කියලා. ඇතැම් විට දෙක දෙක මේ ප්‍රතිඋත්තර නොදී ඉන්න අවස්ථා ඇති වෙන්න පුළුවන් නේ සංස. දැන් අද වර්තමාන සමාජයේ මේ වගේ දේවල් තියෙනවා. එහෙමයි. කෙනෙක් කතා කරුත් බයයි කාගේ හරි කුණු ගොඩක් කනට දායිද දන්නේ නැහැ කියලා. එහෙමයි. ඇයි ඒක අහන්නේ? දැන් එයා කියලා නිදා හිත නිදහස් කරගන්නවා. එහෙමයි. ඇයි අහන අපේ හිත දූෂණ වෙන එක? එහෙමයි. ඒතරේ හට ගන්න අකුසල වලට අරකිනා වගේ කියන්නේ නෑනේ. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ වර්තමානයේ තුල අපි හරි පරිස්සම් වෙන්න ඕනේ මේ අන් අයගේ මේ තොරතුරු අපිට ඒ අය ඇවිල්ලා පැවසීමේදී අපි හැම නිතරම සිහි නුවණින්ම තමයි මේ තොරතුරු ලබා ගත යුත්තේ. එහෙමයි. එහෙම නැත්නම් අනුන්ගේ අකුසලයක් අපේ අකුසලයක් බවට පත් වෙලා නැති අවුල් හට ගන්නට හේතු වෙනවා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට ඇත්තටම කතා බහේදී අපි තේරුම් ගන්න ඕනේ අවබෝධ කර ගන්න ඕනේ දෙයක් තමයි දැන් තමන් හොඳ දෙයක් කතා කළත් නරක දෙයක් කතා කළත් ඒකත් අහන කෙනා ඒකට ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද කියන කාරණේ. එහෙමයි. නේ සමනස. මගේ කතාවට මෙයා ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද කියන කතා අවධානය ඇත්තටම තියෙන්න ඕනේ. දැන් අපි කතා බැලුවොත් එහෙම සමනස මතක් කරා වගේ දැන් විශේෂයෙන්ම කේලම් එහෙම නැත්නම් අනිත් අයගේ දොස් නිතර කියනවනම්. එහෙමයි. එම අහන්න කැමතියේ තින්නෝ ඒ කැමතියේ ඇවිල්ලා විශේෂයෙන්ම අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසුචි සමග එකතු වෙනවා කියලා. පැහැදිලිවම. නේද? එහෙමයි. එතකොට
ඒ අප්‍රිය 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 අප්‍රියන් හා එක් වෙනකොට ඒ වගේ කැම ඒ වගේ සංවාද දිගට ගලාගෙන යන දේවල්. ඒක සමහරු ආසයි. ආසයි. ඒ කියන්නේ තොරතුරු වෙනකම් බලන් ඉන්නවා කාගේ හරි අධයක් මේ කියෝ කියෝ සතුරු වෙවි ඉන්න. එතමෙ රෑ එළි වෙනකම්ම අනුගේ ඇද. එහෙම සම. දන්නේම නැහැ එළි වෙලා. එහෙම සම. එහෙම අවස්ථාවක් තියෙනවා නේ ස්වාමනස. එහෙම සම. අපි කියන්නේ ස්වාමනස සාමාන්‍ය මඩ ගහ ගන්නවා කියලා. එහෙමයි. නේද? එහෙම. සංසය වගේ මෙහි සඳහන් කරනවා ආදරය තියෙන වචන ආදරය තියෙන වචන කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම නිකම් මේ මේ ශෘංගාර වචන කියන එක නෙමෙයි තව කෙනෙකුට කරුණා මෛත්‍රිය ඇති වෙන වචන ඒ වගේම හෘදයාංගම වචන හදවතට සමීප වචන එහෙම ඒ වගේ වචන සම්මාස විශේෂයෙන්ම යොදා ගන්නවා දැන් අපි ගත්තොත් මේ ගීත සාහිත්‍යයේදී එහෙමයි නේද එහෙම ඒ වගේම සාමාන්‍යයෙන් වචන භාවිතා කිරීමේදීත් විශේෂයෙන්ම අර ගද්‍ය පද්‍ය හැම අවස්ථාවකදීම මේ මේ වචන යොදා ගන්නනේ සෝම. එහෙමයි සෝමනස්. අපි ගත්තොත් බහුජන කන්තා බොහෝ ජනයාට ප්‍රිය බොහෝ ජනයාට මනාප වචන කතා කරා කියලා කියනවා. ඒතර සංස මේ කර්මය කරලා ඒ කියන්නේ මේ වචී කර්මය සිද්ධ කරලා පුණ්‍ය කර්මයක් හැටියට මරණින් මත්තේ දෙවියන් අතර උපන්න කියනවා. මනුස්ස ලෝකේ ආකලක මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වේ. දිකු පුලුල් දිවැත්තේ දෙවේ කුරවීකයන්ගේ බඳු මధుර නාදය බ්‍රහ්මස්වර ඇත්තේ වේ. එහෙම. හෙතෙමේ ඒ ලකුණෙන් යුක්තව ගිහි ගෙදර වසන්නේ නම් ධාර්මික වූ චක්‍රවර්ති රාජ්‍ය බවට පත්වන්නේය. චක්‍රවර්ති රජ කෙනෙක් වුණාට පස්සේ කුමක් ලබයිද? ඒ චක්‍රවර්ති රජුරුවන්ගේ වචන අදහා ගන්නට වචන පිළිගන්න. එතුමාගේ වචන පිළිගන්නට ශක්තිමත් පිරිසක් මහා පිරිසක් ලබනවා කියලා කියනවා සංසාරේ අනිත් අයට මේ අපවාද නින්දා චෝදනා නිස්කාරණේ සිදු නොකිරීමෙන් එහෙම සම්මස. ඒ වගේම අපි කතා කරමු අන්තිම අවසාන කාරණේ බුදු කෙනෙක් වුණාට පස්සේ මොනවද ලබන්නේ කියලා. එහෙම සම්මස. ඉඳින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම් ලෝ වසා ඇති මෝහ පටලේ ඉවත් කළ රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නාමක ප්‍රවර්තපත් වෙනවා. හේ බුදුවරේ කූයේ කුමක් ලබයිද? පිළිගත හැකි වචන ඇත්තේ වෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ දෙවිවරු මිනිසුන් අසුරයන් නාගයන් ගාන්ධර්වයන් ආදී හෝ බුදුරජුන්ගේ වචනය පිළිගනිති. බුදුවරයෙකු විට මේ ළමයි. එහෙමයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධාවවාදයනේ තවමත් නැ මේ ක්‍රියාත්මක වෙන බුද්ධාඥාවනේ. එහෙම සමහරු. ඒතර උන්වහන්සේ පිරිනිවන් වැඩලා වසර 2564ක් ගත වෙලත් එහෙම උන්වහන්සේගේ බුදු වදනට අවනත වෙන පිරිස තවමත් ඉන්නවා. එහෙම. සංසාරේ අනිත් අයට නිന്ദා පහස නොකිරීමේ. එහෙම සම්මස. කුසල කර්මය හේතු කරගෙන. නේ සොම්නා. එහෙම සංසතෙන් තවත් එකක් අපි මතක් කරන්නට ඕනේ. මේ ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයක් නැහැ නේද එතකොට? එහෙමයි. නේද? ඒ සත්‍ය කියලා කියන එක එතකොට ප්‍රමාණවත් නැහැ. එහෙම. ප්‍රමාණයක් දක්වන්න බෑ අනන්තයි. කෙනෙක් කොයිතරම් වපසරියක්ෙන් යුක්තයිද කියන එක අපිට කියන්න බෑ. කියන්න බෑ. නේ සොම්නස්. දැන් අපේ භාග්‍යවතුන් වහන්සේ මේ සත්‍ය ප්‍රකාශ කළා වගේම දේශනා කළා වගේම ඊළඟට පහළ වෙන බුදුරජාණන් වහන්සේත් මේ 84,000ක් ධර්මස්කන්ධේ ඒ ආකාරයෙන්ම දේශනා කරනවා. එහෙමයි සොම්නස්. නේ සොම්නස්. එහෙමයි. එහෙමයි. එතකොට තවත් දෙයක් සොම්නස් දැන් මේ අපි ඇත්තටම මෙතෙන්දී ඉතාම වැදගත් දෙයක් කතා කරන්නට ඕනේ මේ අර කෙනෙක් අර දීර්ඝව කතා කිරීමේදී දැන් අපි කෙනෙක් කැමති කෙටියෙන්. එහෙමයි. කෙටියෙන් යමක් කියලා අහුන්කම් දීලා ඒක අවසන් වෙනවට. එහෙමයි. එතකොට අපි ගොඩාක් වෙලාවට ප්‍රිය කරන්නේ නැති දෙයක් තමයි මේ දිගටම කතා කරන එක. එහෙමයි. ඒ සමාලලට ඇත්තරම මේ 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 බුදුර දුරකතන ඇමතුමක් උනත් ලබා ගන්නකොට දීර්ඝ කාලයක් කතා කරන්න බැරිච්ච දේවල් එක හුස්මට එක පණිවිඩයෙන් කියලා දාන්න උත්සාහ කරනවා. එහෙමයි. එතකොට ඇත්තරම මේ ඒ ස්වාමීන් වහන්සේට හෝ ඒ පුද්ගලයාට හෝ වෙන වැඩක් තියෙනවද කියලා කල්පනා කරන්න. ඒ අවස්ථාවේ මොනවද වැඩක් තියෙනවද? එහෙමයි. සම්මනසේ ඒ වගේ එහෙම විමසනයකත් ඉතාම වැදගත්නේ. දැන් මේ වෙලාවේ කතා කරන්න පුළුවන්ද? දැන් මේ වෙලාවේ වැඩකද ඉන්නේ? මේ වෙලාවේ කතා කරන්න සුදුසුද? සුදුසුද? කියලා කියන එක විමසනයකත් ඉතාම වැදගත් නේ සම්මන. එහෙමයි. එහෙමයි සම්මන. එහෙමයි. එතකොට තමයි මේ ඇත්තට මිහිරි දේ වුණත් මිහිරි දෙයක් බවට පත් වෙන්නේ. කියන්නේ මිහිරි දේ මිහිරි විදියටම ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. එතකොට නේ සම්මනස. නැත්තම් මිහිරි දෙයක් වුණත් අකාලේ අවේලාවේ කතා කරොත් අමිහිරි බවට පත් වෙන්නට පුළුවන් නේ සම්මනස. එහෙම සම්මනස. සර් අවසාන වශයෙන් මේ ගාථා ටික අපි කතා කළ අවසන් කරමු සංසද වැඩසටහන. මේ සඳහන් කරනවා ඒ උත්තමයානෝ ආක්‍රෝෂ කෝලාහල හිංසා ඇතිකරවන සිත් තැවුල් ඇතිකරවන මහජනයා මැඩලන දරුණු පරුස වචන නොකිව්වේය.
ඉතා ආදර බර මధుර වූ මුලක් වචන කතා කළේය. උත්තම යානු සිතට ප්‍රිය වූ හෘදයාංගම වූ කනට සැප ඇති වචන පැවසුවේය. යහපත් ලෙස පුරුදු කරන ලද වචනෙහි ඵල වින්දේය. දෙව්ලොවෙහිදී ඒ පුණ්‍ය ඵල වින්දේය. උත්තම යානු වාක් සුචරිතේහි යහපත් අනුසස් ලබා මේ මිනිසත් භවයේදී බ්‍රහ්මස්වර ලැබුවේය. ඔහුගේ දිව දික් වූයේ පළල් වූයේද වෙයි. උත්තම යානන්ගේ පිළිගත හැකි වචන ඒ උත්තම යානෝ පිළිගත හැකි වචන ඇත්තෙක් වෙයි. යම්සේ ගිහිව සිට ඔහු කියන වචන පිළිගන්නේ වෙයිද එසේින්ම ඒ මිනිසයා පැවිදි වෙයි නම් ඔහුගේ වචනය බොහෝ ජනයෝ පිළිගනිති. බොහෝ ජනයාට යහපත් වචනය කියන්නේ යයි පවසන ලද්දේ. මේ විදිහට ස්වාමීන් වහන්සේ අපි අද කතා කරේ 26 27 28 29 කියන මහා පුරුෂ ලක්ෂණ හතර පිළිබඳව. තව අපිට මහා පුරුෂ ලක්ෂණ ස්වාමීන් වහන්සේ කතා කරන්න තියෙනවා 32ක් නේ ස්වාමීන් වහන්සේ. තව මහා පුරුෂ ලක්ෂණ තුනක් කතා කරාට පස්සේ අපිට ලක්කන සූත්‍රයේ නිමාවස නිර්මාණ කරන්න පුළුවන්. මම හිතන ලබන සෙන්සුරාද අපිට මේ ගැන කතා කරන්නට තවත් කාලය අපි ඉතුරු කරගමු ස්වාමීන් වහන්සේ. ඒ නිසා අද දවසේදීත් දම්සභා මණ්ඩපයේට වැඩම කරමින් කරුණුගෙන හැර දක්වපු අපගේ කල්යාණ මිත්‍ර කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට නමස්කාර පූරකව පුණ්‍යානුමෝදනා කරන අතර ත්‍රිනිකායික මහානායක අනුනායක සංඝනායක සීල ස්වාමින් වහන්සලාට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටද අපගේ උතුම් මහෝපාදයන් වහන්සේලාටද කල්යාණ මිත්‍රයන් වහන්සලා හැම දිනාටද අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. කවදත් අපිව නරඹපු ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දැක්වූ සියලුම අපගේ මාධ්‍ය සහෘදයන්ටත් සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයටත් බොහෝ පින් සිදු වේවා. ඔබ හැමතෙම සුබ දවසක් වේවා. හැමතෙම තෙරුවන් අනන්ත ආශිර්වාදයෙන් සියලු සැනසිල්ල වේවා කියලා අපි අදත් ඔබේ ආලින්දයෙන් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද